සපූ සාලේට ආවේ අම්මාගේ මූණ සිපගෙනය. මේ තරම් හොඳ අම්මා කෙනෙක් නොලබුණා නම් මේ සටන මීට වඩා දුෂ්කරය. අම්මා දැන් තමාට තරමටම ඔහුටද ආදරය කරන බව සපූ දනී. සපූ දුරකතනේ අතරගත්තේ ඔහුට ඇමතුමක් ගන්නටය. චූටි මැනික, ඔහු අංකේ දුටුවනම කතා කරයි. කොහෙද ඉන්නේ? මං ඉන්නේ තොග කඩේ චූටි මැනික. මං පස්සේ ගන්නම්. එපා එපා, ඔහම ටිකක් ඉන්න. මුදලාලි, එහෙනම් හාල් ටික එවන්න. ලූණු ගෝනි හතරකුත් දාන්න. ගියපාර හාල් මැස්සු ලොකු වැඩි මුදලාලි. මැලේසියාවේ එක තියෙනවා සාගර මහත්තයා, ඒක දාන්නම්. ඒක පොඩි. මුදලාලි කියන දේවල් පවා සපෝට් ඇහි. ඇහැ දුරකතනේ කනේ තබාගෙන අසා වුණේ ආශාවෙනි. එහෙනම් ඒකෙන් කිලෝ 50ක් දාන්න. බඩු ටික හවසම එවන්න මුදලාලි. හරි සාගර මහත්තයා, හතට ලොරිය ඇති. මං සල්ලි ලොරිය එවන්නද? එපා එපා, සාගර මහත්තයා හෙට ගෙනත් දුන්නම ඇති. මං එන්නම්. සපෝ දුරකතනේ ළඟ තිබූ පුටුවට බර වූවාය. හරි චූටි මැනික, මං වාහනේට ආවා. මට සුදු හාල් ගෝණියක් ඕන සාගර මහත්තයා. ඇය සිනාසී කීවාය. මොකටද ඒ? ලොකු කිරිබතක් හදන්න. ඇයි? විශේෂ දවසක් ළඟ එනවා. ඒ මොකද්ද? දැන්ම කියන්නේ. බඩු ගොඩක් ගන්නවද සාගරයියේ? පැකට් 50 හදන දවසේ ඉඳලා ගන්නේ මේ මුදලාලිකින්. සපුමලී කේටස් කිව්වම හරි ගෞරවය. ටෙලිෆෝන් කෝල් එකක් දුන්නම බඩු එවනවා. කාටද විශ්වාස නැත්තේ? අදහවසනා වැඩ දාගන්න බෑරත්තරන්. හා, මොකටද කියලා අහන්නකෝ. මොකක් හරි අපේ වැඩක්නේ චූටි මැනික, නේද? අපේ වැඩවලට මොන වැඩ තිබ්බත් එනවද? මේ ඔක්කොම කලේ අපිටනේ. මේවා නෙමේ ජීවිතේ. ඔහුට හරියන්නේ ඒකය. හවස ඇත්තටම වැදගත් ගමනක් යන්න තියෙනවා මාත් එක්ක. යන්. ඔහු කොහෙද කියාවත් අසන්නේ නැත. හතර විතර එනවද මාව ගන්න? හා චුටි මිනික, ටිකක් රෑ වුණාට කමක් නැද්ද? දැන් කොල්ලෝ 10ක් විතර ඉන්නවා. මං ඒදලා දුන්නම හරි. වැඩ දෙක තුනක්ම තියෙනවා. එහෙනම් හතට ඉන්න. මං 6:55ට ඔතන ඇති. ලස්සනට ඇඳන් ඉන්න. කොච්චර ලස්සනට ඇඳන්, චූටි මැනික උපන් කැත තමා අරින්න බැරි. සපෝ සිනාසුනාය. මේ මුළු ලෝකෙම මට ලස්සන ඔයාව. හවස එනං ඇස් පරික්ෂා කරන්නත් යන්. ගානවා මම. දැන් කට වැඩි ටිකක්. සපෝ දුරකතනේ තබා එහෙමම සැටියේ මොහොතකට ඇලවුවාය. ප්‍රශ්න ටික ටික විසදෙන්නේ හදවතට කොතරම් නිවනක් දීද? පුදුමය. ජීවිතේට උඩින් දෙවියන් ඉන්නවා කියා සිතෙන්නේ එවිට. සපුමල් උන්නේ කාමරයේ මේසේ මතට වී හෝම්වර්ක් කරමිනි. සපු පසුපසින් ගොස් කොල්ලාගේ ගෙල දෙපසින් දැහැත් තබා ඔහුගේ හිස සිපගත්තාය. හෝම්වර්ක් ඉවරද පැටියෝ? ඔව්වක්කේ. එන්න කොටික. සපු සපුමල්ව කාමරයේ ඇඳ මත වාඩි කරවා ගත්තාය. ගෙදර එක එක දේවල් වුණා. ඔයා ඒවා දන්නවද? ඔව්වක්කේ. අක්කයි අරයයි ඩිවෝස් වෙන්න. සාගරයියට තාත්තා කැමැත්ත දුන්නා. අම්මා කිව්වා මං අදත් දැක්ක සපුමලී කේටස් වෑන් එක. මං යාළුවෙකුටත් පෙන්වුවා ඒක. මොනා කියලාද පෙන්වුවේ? අපේ කේටරින් එකේ වෑන් එක කියලා. සපු කොල්ලාගේ හිස සිපගත්තාය. ඒක අපේ තමා. සාගරයියයි ඔයයි බඳින්නේ කවදද? සපු සිනාසුනාය. ටික කාලයක් ඉන්න එපැයි මල්ලි. නඩු ගිහින් ඩිවෝස් වෙලා. ඔයාට ආදරේ සාගරයිය තමා. මට විතරක් නෙමේනේ පැටියෝ. අයියා ඔයාටත් ආදරේනේ. මතකද අසනීප වෙච්ච දවස්වල?
මට මතකයි ඔක්කොම. සපු සපු මල්ල තුරුළු කරගෙන මොහොතක් උන්නාය. ඔහු වාහනේ නැවැත්වූ හැටියෙම සපු දෝගස් වාහනයට නැග්ගාය. සුජාතා දෙන්නා දෙස සිනාවරව බලා උන්නාය. බැස්සොත් ඔහාට කියවේ. සපු දිව්‍ය එසේ කියාය. අම්මා බලන් ඉන්නවා. කතා කරලා ඉන්නන් චූටි මැනික. ඔහුගේ හිතට හරි නැත. කමක් නෑ යංකෝ. හදිස්සි. කෙල්ල තොල්පට තද කරගෙන කීවාය. පහලට පදවාගෙන යත්ති ඇය බැලියෝ ඔහුගේ ලස්සනය. කොළපාට කමිසයට ඔහු හැඩය. වැඩ දාලා දාවේ. ඔක්කොම පවරලා ආවේ. උන් ටික කරයි. මං රෑට යනවනේ. නිදි මෙරිල්ල චුට්ටක් අඩු කරන්න. ඔහු සිනාසුනේ. ඔහු සමග මීරෑ මෙහෙම ගමනයක් යද්දි සපූට අහසය. දැන් කොහෙද යන්න ඕන? නුවර කොළඹ පාරට වාහනේ දමන තැනදි සාගර ඇසුවේ. මාව ලස්සන තැනකට අරන් යන්න. නිස්කලංක ලස්සන තැනකට. අපට රෑකෑමත් කාලම එන්න පුළුවන් තැනකට. ගිහින් ලස්සන කතාවක් තියෙනවා කියන්න. උදිත් කිව්වනේ. ඊටත් වඩා ලස්සන කතාවක්. යමු. ඔව් ආනේ දැම්මේ පේරාදෙණිය දෙසට. කොහාටද යන්නේ? හන්තාන රෙස්ට් එකට. දවසක් උදේක ගියේ අපි. එතන රැට ලස්සනද? සපු ඕගේ වමතෙන් අල්ලා ගත්තාය. අර කියන්න තියනවා කිව්ව කතාව. ඉතින් දැන්මම කියන්නකෝ. බෑ. කෙල්ල කිවි හිතුවක්කාර ලෙසනේ. තරහද? තරහ වෙන්න බෑනේ. අපි ජීවිතයේ කවදාවත් තරහ නොවීමු. ඕ හිස වෙනුවේ. අද නුවරට උදා වී ඇත්තේ තරමක් සීතල පැහැබර රැයකි. ඇයි මට බහින්න දුන්නේ නැත්තේ? ඕ ආද්දී සපෝ සිනාසුනාය. වැඩක් හින්දා. එන ගමන් බහිමු. එහෙම හොඳ නෑනේ. අම්මා දන්නවා මායි බැස්සේ නැත්තේ කියලා. ඇයෝගේ අත බුදුව පිරිමදමින් කීවාය. ඒ අත උණුසුම්ය. මේ අතින් ඇල්ලූ පළවෙනි දාත් ආවේ මේ උණුසුමමය. මතකද මේ වගේ රැක අපි නුවරලිය ගියා ෆාම් හවුස් එකේ ඉඳලා? මතකයි. මොනාද එදා කළේ? වඩේ කන්න ආසයි කිව්වා. පස්සේ ග්‍රෑන්ඩ් එකේ ඉස්සරහා ඉන්දියන් රෙස්ටොරන්ට් එක ළඟ නවත්තලා වඩේ කෑවා. පස්සේ දිල්ලාර ආවා. ඔහුට හැමදේම මතකය. අද දවල් මං ඇඳට වෙලා අපේ අතීතෙම මතක් කළා. ඔයා ෆාම් හවුස් එකට ආපු දවස ඉඳලා. ඔහු ආක බලාගෙන සිනාසුනේ. මොකද හිනා වෙන්නේ? නෑ මොකුත් නෑ. මං කරපුවට නේ හිනා වෙන්නේ. එළියේ තිබ්බට සීතලේ. ඔහු සිනාසුනා මිසක කතා කළේ නැත. එදා ඉඳලා අද වෙනකල් හැමදේම මට මතක් වුණා. මං ඕක සියපාරක් විතර මතක් කරලා තියෙනවා. ආසම දවස කවදද? දවසක් රැක. මාව මේ උකුලි තියාගත්තේ එදා. සපූ තෙත්තු දෙනෙතින් ඕදෙස බලා උන්නාය.